ලවරත් රටයි විනාඩි දෙකයි මේ ස්වදේශීය සේවය. ධර්මානුශාසනාව. අද දේශකයාණන් වහන්සේ යක්විල තෙලඹුගම්මන ඉසිපතනය සහ නාරංගොඩ මාහිංගමුව ඉසිපතනය යන උභය සේනාසනාධිපති කුරුණෑගල දිසාවේ ප්‍රධාන සංඝනායක විනයාචාර්ය පූජ්‍යපාද කුරුණෑගල ධම්මානන්ද ස්වාමින්ත්‍රයන්න් වහන්සේ. සදහෙවතුනි, අපන්නක ප්‍රතිපදාව ඇසුරු කරගෙනයි අද දේශකයාණන් වහන්සේ ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ. දැන් අපි පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං ආමභන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආමභන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චතුහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු අපන්නකතං පටිපදං පටිපන්නෝ හෝති. යෝනිවස්ස ආරද්ධෝ හෝති. ආසවානං ඛයාය කතමේහි චතුහි. ඉද භික්ඛවේ භික්ඛු සීලවා හෝති බහුසුතෝ හෝති.
ආරද්ද විරියෝ හෝති පඤ්ඤවා හෝති. සද්ධා සම්පන්න වාසනාවන්ත පින්වතුනි, හැම දිනාම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නිර්මල ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන වෙලාව අපි හැමතිස්සෙම නැමෙන්න මහන්සි ගන්න ඕනේ ධර්මයට. එහෙම නැතුව අපේ පුජ්‍යලික මතවාදවලට, පෞජ්‍යලික මතවලට මේ ධර්මයේ නමා ගන්නට උත්සාහවන්ත වෙන්න ඕනේ. දැන් සමහර ඇත්තෝ තම තමන්ගේ මතවලට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ගලපන්න උත්සාහ කරනවා. නමුත් වින්නතුනේ මේ ධර්මයේ ගලපන්න පුළුවන් ධර්මයට විතරයි. තමන්ගේ පුජ්‍යලික මත ධර්මයට අනුකූල නම් විතරක් ඒක ධර්මයට ගැලපෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ පාරිශුද්ධ දෙයක්. මේ ධර්මයට තම තමන්ගේ පුජ්‍යලිකාර්ථ, පුජ්‍යලික මතවාද මිශ්‍ර කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය පිරිසිදුව තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ. පින්නතුනි, මෙවන් දේශනාවක් ශ්‍රවණය කරද්දී අපි බොහෝ උත්සාහවන්ත වෙන්න ඕනේ උවමනාවෙන් අහන්න. උවමනාවෙන් ශ්‍රවණය කරන්න උත්සාහවන්ත වුණේ නැත්නම් මේ හිතට එක එක විදිහේ කෙලෙස් ඇති වෙලා මේ ධර්මයේ තියෙන අහන්න තියෙන අවස්ථාව මගහැරෙනවා. දැන් සමහර වෙලාවට නිදිමත එනවා. මේ වටිනා බණපදයක් අහන්න ලැබෙනවා. ඒ වෙලාවට එක එක දේවල් හිත හිත ඉන්නකොට නිදිමත එනවා. ඊළඟට ආලස බව එනවා. දැන් සමහර අය ධර්මයේ අහන්න කිව්වොත් කියන්නෙම ඉඳගෙන ඉන්න බෑ කියලා, වාඩි වෙලා ඉන්න බෑ කියනවා. හැබැයි පින්වතුනි, වෙන වෙන උත්සව අවස්ථාවන් වලට ගිහිල්ලා ඕනෑ තරම් වාඩි වෙලා ඉන්නවා. නමුත් පින්වතුනි, මේ හිතේ තියෙන ස්වභාවය බලන්න. බණපදයක් අහන්න අවස්ථාව ලැබෙනකොට, සීලයක් පුරුදු කරන්න අවස්ථාව ලැබෙනකොට, තමන්ට තමන්ගෙම කියලා ගුණයක් දිනු කරන්න අවස්ථාව ලැබෙනකොට, ප්‍රතිපත්තියක් පුරා ගන්න අවස්ථාව ලැබෙනකොට, එක එක විදිහේ බාධාවල් තමන්ගේ හිතේ තමන් තුළම හට ගන්නවා. ඒවට යට වෙන ඇත්තන්ට මේ අවස්ථාව ළඟා කර ගන්න හම්බ වෙන්නේ නැහැ. සමහර අවස්ථාවන් වලදී මේ වාඩි වෙලා ඉන්න අපහසුයි කියලා සිල් සමාදන් වෙන එක මගහරිනවා. ඒකේ පාඩුවක් තමන්ටමයි. ඒ වගේම ධර්මය අහන්න තියෙන අවස්ථාව මගහරිනවා. ඒකේ පාඩුවක් තමන්ටමයි. අද පින්වතුනි, ওই බණ ගෙවල් වල බලන්න දේශකයන් වහන්සේ වඩිනකොට බොහෝම ටික දෙනයි. ඒ දේශනාව ඉවර වුණාට පස්සේ සුවිශාල පිරිසක් ඒ গিදරට එකතු වෙනවා. පරිහානිය කියන්නේ පින්වතුනි, ඒ ධර්මයේ ප්‍රතික්ෂේප කරන අයට, ඒ ධර්මයේ පිළි නොගන්න අයට විශාල හානියක් සිද්ධ වෙනවා. තමන්ට තමන්ගෙම කියලා ගුණ ධර්ම දිනු කරගන්න තියෙන අවස්ථාවක් තමයි මගහැරිලා යන්නේ. ඒ නිසා අපි වඩාත් උනන්දු වෙන්න ඕනේ මේ බුද්ධ ශාසනයක් ලැබුණු මොහොතේ තමන්ට කියලා මේ ප්‍රතිපදාව පුරුදු කරගන්න. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙනකොට කිසි කෙනෙක් හිටියේ නැහැ භාග්‍යතුන් වහන්සේව සරණ ගිය. දැන් අපි දන්නවා ගයාවේ ඒ නේරංජරා නදී තෙර බෝරුක් සෙවනේ මාර සේනාව පරාජය කරලා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණාට පස්සේ පින්නතුනේ බෝමැඩ භාග්‍යතුන් වහන්සේ වැඩවාසය කරද්දි ඒ කිට්ටුව පාරකින් දීර්ඝ ගමනක් යනවා සහෝදරයෝ දෙන්නෙක්. ඒ තමයි තපස්සු භල්ලික. මේ අයට කලින් ජීවිතයක ලේ ඥාතියෙක්, එක්තරා දේවතාවියක් පෙනී ඉඳලා කියනවා මේ කිට්ටුවමයි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ.
ඔබලාට අවස්ථාවක් තියෙනවා භාග්‍යතුන් වහන්සේට දාන ටිකක් පූජා කරගන්න. ඒ වෙලාවේ මේගොල්ලෝ ගාව තිබුණා අග්ගලා සහ මීපැණි. මේ දෙන්න බොහෝම සතුටින් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට අග්ගලා සහ මීපැණි පූජාව කරනවා. භාග්‍යතුන් වහන්සේට මේ පූජාව පිළිගන්න ඒ වෙලාවේ පාත්‍රයක් තිබ්බේ නැහැ. සතරවරන් දෙවිවරු ශෛලමය පාත්‍ර හතරක් අරගෙන එනවා. ඒ පාත්‍ර හතරම එකක් වෙනසේ අදිෂ්ඨාන කරගෙන ඒ ලැබුණු පාත්‍රයට තමයි ඒ දාණය පිළි අරගන්නේ. බලන්න බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ ඉස්සරලාම ඒ බුදුරජාණන් වහන්සේව සරණ යන්න වාග්ය ලැබෙන්නේ ඒ දෙන්නට. ඒ දෙන්න තමයි භාග්‍යතුන් වහන්සේවත් ධර්මයන් සරණ ගිය උපාසක මහත්තුරු වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේව සරණ යන්න අවස්ථාව ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේව සරණ යන්න අවස්ථාව ලැබෙනවා විශේෂ කෙනෙකුට. ඒ පින්වතා තමයි මේ බුද්ධ ශාසනයේ ඉස්සරලාම තෙරුවන් සරණ ගිය උපාසක මහත්තයා. දැන් තපස්සු බල්ලෙක් කියන්නේ උපාසක මහත්තුරු තමයි. හැබැයි භාග්‍යතුන් වහන්සේ ධර්මයක් සරණ ගිය. සංඝයා පහළ වෙලා නැහැ එතකොට. එතකොට තෙරුවන් සරණ ගිය උපාසක මහත්තයා කවුද ඉස්සරලාම? රජගහනුවර සිටුතුමා. රජගහනුවර සිටුතුමා තමයි ඉස්සරලාම භාග්‍යතුන් වහන්සේවත් ධර්මයත් ශ්‍රාවක සංඝරත්නයත් සරණ ගිය තෙරුවන් සරණ ගිය උපාසක මහත්තයා. දැන් මෙහෙම මේ ශාසනේ ටිකෙන් ටික ටිකෙන් ටික වර්ධනය වෙන්න ගත්තා, වැඩෙන්න ගත්තා. පින්නතුනි භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ විශාල පිරිසක් පැවිදි වුණා, උපසම්පදා වුණා. ඒ වගේම උපාසක මහත්තුරු බිහි වුණා. ඔය අතර සැවැත්නුවර මහා විහාරයක් භාග්‍යතුන් වහන්සේ උදෙසා ඉද වුණා. ඒ තමයි දෙව්රම් මහා විහාරය. ඔය ජේතවනාරාමයේ ඉදිකරපු අනේපිට සිටුතුමා දවස ගානේ බුද්ධෝපස්ථානය පිණිස යනවා. දවසක් හරි අපූරු සිද්ධියක් වුණා. අනේපිට මහසිටුතුමා එදා තමන්ගේ හිතවත් අන්‍යාගමික තරුණයන් 500ක් භාග්‍යතුන් වහන්සේ ළඟට එක්කරගෙන ගියා. දැන් පින්වතුනි මේ ධර්මය ලැබුණු, තෙරුවන් සරණ යන්න අවස්ථාව ලැබුණු උපාසක මහත්තුරුන්ට ධර්මයේ දැනගත්තු අයට හිතෙනවා අනේ අනිත් අයත් මේ ධර්මයේ දැනගන්නවා නම් කොච්චර දෙයක්ද, අනේ අනිත් අයත් තෙරුවන් සරණ යනවා නම් කොච්චර දෙයක්ද කියලා. පින්නතුනි දැන් අනේපිට සිටුතුමා මේ 500ක් පිරිස එක්කරගෙන යන්නේ බෞද්ධ අය නෙමෙයි, අන්‍යාගමිකයි 500ක්, වෙනාගම් වල අය. බුදුරජාණන් වහන්සේ ළඟට එක්කරගෙන ගියාට පස්සේ මේ අය බුදුරජාණන් වහන්සේව දැකලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එකත් පස්ස වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ 500ටම අනුශාසනා කරනවා. භාග්‍යතුන් වහන්සේලාගේ බුද්ධ ලීලාව පින්නතුනි බොහොම සුන්දරයි. බුදුරජාණන් වහන්සේලාගේ ස්වරය, ඒ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන ස්වරය බොහොම මිහිරි. භාග්‍යතුන් වහන්සේලාගේ ධර්මය තුළ පටලැවිල්ලක් නැහැ. භාග්‍යතුන් වහන්සේලාගේ වචන තුළ පටලැවිල්ලක් නැහැ. පින්නතුනි මේ 500ක් පිරිස භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව ශ්‍රවණය කරලා උතුම් ලාභේ ලබනවා තිසරණය. තෙරුවන් සරණ යන්න අවස්ථාව සලසා ගන්නවා. පින්නතුනි දැන් අපි තෙරුවන් සරණ යන්නේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලානේ. නමුත් පින්නතුනි මේ තිසරණය තුළ පිහිටි ශ්‍රාවකෙක් ආයක වෙනස් කරනවා නම් ඒක යාගේ අනවබෝධය, අවබෝධය නෙවෙයි. දැන් මේ 500ක් පිරිස ඒ වෙලාවේ තෙරුවන් සරණ ගියා. මාස 6ක් විතර භාග්‍යතුන් වහන්සේව ඇසුරු කළා. දවස ගානේ ඇවිල්ලා බුද්ධ උපස්ථාන කළා. ධර්මයේ ඇහුවා. පින්නතුනි 6 මාසයක් ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිනවා. අපි දන්නවා
භාග්‍යතුන් වහන්සේලා කඩින්කඩ චාරිකාය වඩිනු. ඒ වැඩියට පස්සේ ආයි දෙවුරම් මහා විහාරයට වඩිද්දි ටික කාලයක් ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වැඩියට පස්සේ කුමක්ද සිද්ධ වුණේ? අර 500ක් පිරිස ආයේ තම තමන්ගේ ආගම්වලටම ගියා. පින්නතුනි, සමහර අයගේ සිරිත බලන්න. ඉස්සරලා හදිස්සියට ඇවිත් පින්දහම් කරන්න, ගුණධර්ම දියුණු කරගන්න මහන්සි ගන්නවා. නමුත් පින්නතුනි, කුඩා අවකාශයක් එළඹුණාට පස්සේ, පොඩි අවකාශයකදී ආයෙත් වෙනස් වෙනවා. දැන් සමහර අය ඉන්නෝ සිල් ගන්න එනවා කාලයක්. ඊට පස්සේ එක දවසක් නැවෙත් ඉන්නවා. ඊට පස්සේ දවස් දෙකක් නැවෙත් ඉන්නවා. ඊට පස්සේ දිගටම කාලයක් යනකම් ආයෙත් නැහැ. පින්නතුනි, මේ පිරිසත් මේ 500ක් පිරිස ආයෙ වෙනස් වුණා, හිටපු ආගම් වලටම ගියා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ චාරිකාය වැඩම කරලා ආයෙමත් දෙවුරම් මහා විහාරයට වැඩියා. වැඩියට පස්සේ අනාථපිණ්ඩික මහසිරතුමා ආයෙත් අත්හැරියේ නැහැ. අර 500ම කතා කරගෙන ආයෙත් එනවා භාග්‍යතුන් වහන්සේ ළඟට. ඇවිත් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා කියනවා, ස්වාමිනේ, භාග්‍යතුන් වහන්සේ බලන්න වෙච්ච දේ, මේ 500ක් පිරිස ස්වාමීනි ආයෙත් හිටපු ආගම් වලටම ගියානේ කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා, ඇත්තද උපාසකවරුනි මේ කියන්නේ? එතකොට දැන් මේගොල්ලන්ට නෑ කියන්න බෑ බුදු කෙනෙක් ඉස්සරහ අපිට. කිව්වා, ඇත්ත ස්වාමීනි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නොයීක් ආකාරයෙන් මේ ශාසනයේ වටිනාකම, තිසරණේ වටිනාකම මතු කරනවා. කිනෝ, මේ ශාසනයක් ලැබිච්ච වෙලාවේ, බුදුරජාණන් වහන්සේව, තථාගතයන් වහන්සේව සරණයන්ට ලැබිච්ච වෙලාවේ, නුඹලා මේ අවස්ථාව මකහැර ගැනීම අලාභයක්මයි කියනවා. පින්නතුනේ, බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මේ තෙරුවන් සරණ යෑමේ වටිනාකම බොහෝ සූත්‍රවල පෙන්වලා තියෙනවා. දැන් සමහර අය මිය ගියාට පස්සේ ඒ මරණ දැන්වීමට දානවනේ, වයසක කෙනෙක් නම් දානවා උපාසක මහතාට කියලා. නිවන් සැප ලැබේවා කියලා දාන්නේ උපාසක මහතාට. දැන් තරුණ කෙනෙක් නම් තරුණ මහතාට කියලා දානවා. එතකොට වයසක කෙනෙක් නම් උපාසක මහතාට කියලා දානවා. නමුත් පින්වතුනි, අපිට ඔතන හිතන්න දෙයක් තියෙනවා. උපාසක මහත්තයෙක් වෙන්නේ වයසට ගිය කමට නෙවෙයි. වයසට ගිය කෙනා මහලු කෙනා. නමුත් අවුරුදු 70 කෙනෙක් බුදුරජාණන් වහන්සේව සරණ ගියා නම්, අවුරුදු 70 බුදුරජාණන් වහන්සේව සරණ ගියා නම් එයා උපාසක කෙනෙක්. ඊළඟට තරුණ වයසේදී බුදුරජාණන් වහන්සේව සරණ ගියා නම් එයා උපාසක කෙනෙක්. ඔය උපාසක කියන වචනේ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ. එතකොට ඒ වටිනාකම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා, මහණෙනි, මේ උපාසකවරුනි, නුඹලා මීට පෙරත් මේ වගේම අවස්ථාවකදී මේ මාර්ගය වරද්දගෙන දුකටපත් වෙච්ච අය වගේ වුණා නේද කියලා අහනවා. දැන් ඔතන බුදුරජාණන් වහන්සේ අතීතයක් මතු කරන්නේ. දැන් මේ හරි ප්‍රතිපදාවට කියනවා අපන්නක ප්‍රතිපදාව කියලා. නිවැරදි ප්‍රතිපදාවට කියන්නේ අපන්නක ප්‍රතිපදාව කියලා. හැබැයි වැරදි ප්‍රතිපදාව අපන්නක ප්‍රතිපදාව නෙවෙයි. දැන් කෙනෙක් සම්මා දිට්ඨිය උපදවා ගත්තොත් ඒ නිවැරදි ප්‍රතිපදාව. හැබැයි මිත්‍යා දෘෂ්ටිය කෙනෙක් තුල තියෙනවා නම් ඒක වැරදි ප්‍රතිපදාව, විරුද්ධ ප්‍රතිපදාව. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා, ඉස්සරත් නුඹලා ඉස්සරත් මේ විදිහටම වරද්ද ගත්තා නේද කියලා. පින්නතුනි, හරි ලස්සන අතීතයක් එතන මතු කරන්නේ. ඒ වෙලාවේ අනේ පිට සිටුතුමා බුදුරජාණන් වහන්සේට වන්දනා කරගෙන ඉල්ලීමක් කරනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස, මේ දැන් මේ මොහොතේ සිද්ධ වුණු දේ අපි දන්නවා, අපිට ප්‍රකටයි.
හැබැයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ අතීතය අපි දන්නේ නැහැ. ඒක අපිට ප්‍රකට නැහැ. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් ඒ සුන්දර අතීතය දේශනා කරන සේක්වා කියලා ඉල්ලීමක් කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ ජාතක දේශනාවක්. පින්නතුනේ සමහර ඇත්තන්ගේ සිරිතක් තියෙනවා මේ ජාතක දේශනා ප්‍රතික්ෂේප කරනවා. ගැඹුරින් ධර්මය අහන්න ලැබෙනවා තමයි. නමුත් පින්නතුනේ මේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය තුළ ඒ බුද්ධ වචනයෙහි ලා ගැනෙන දෙයක් තමයි ජාතක කියලා කියන්නේ. දැන් අපි දන්නවා සොත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිඋත්තක, ජාතක, වේදල්ල, අබ්බූත ධම්ම යනාදී වශයෙන් තියෙනවා නවාංග ශාස්තෘ ශාසනය. ඒ නවාංග ශාස්තෘ ශාසනය තුළ එක්තරා කාරණාවක් තමයි ජාතක කියලා කියන්නේ. බෝසතන් වහන්සේලාගේ අතීතය. දැන් මෙතනදී හරි අපූරු දේශනාවක් බුදුරජාණන් වහන්සේ වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාලා උපාසකවරුනි, බොහොම අතීතේ බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ, ඒ කාලේ බරණැස් නුවර වෙළෙන්දෝ දෙන්නෙක් හිටියා. එක වෙළෙන්දෙක් බෝසතාණන් වහන්සේ, බෝසත් වෙළෙන්දා. පින්නතුනේ මේ වෙළෙන්ද කණ්ඩායම්වල උදවිය කරත්තා සිය ගණන් බඩු පටවගෙන යන්නේ. එතකොට කරත්ත 500ක විතර බඩු පටවගෙන තමයි මේ අය වෙළඳාම ගියේ. එතකොට ගැල් 500ක්, ගොන්නු 500ක් විතර, ඒ අයගේ සේවක පිරිස, දැන් සුවිශාල වෙළඳ කණ්ඩායමක් තමයි මේ වෙළඳාම යන්නේ. එතකොට මේ බෝසතාණන් වහන්සේත් ඒ කාලේ 500ක් රත පිරිවරාගෙන විශාල පිරිසක් එක්ක ඒ පළාත්වලට වෙළඳාම යනවා. මෙහෙම වෙළඳාම යනකොට දැන් ඒ නගරෙම බරණැසම තවත් වෙළෙන්දෙක් හිටියා. එයත් එහෙමයි. එයත් ගැල් 500ක බඩු පටවගෙන වෙළඳාම යනවා. පින්නතුනේ දවසක් මේ දෙන්නම එකම දවසක වෙළඳාම යන්න තීරණය කරලා. හැබැයි දෙන්නටම ආරංචි වෙන්නේ පස්සේ. දෙන්නම වෙළඳාම යන්න තීරණය කරලා තියෙන්නේ එකම දවසක. එතකොට මේ දෙන්නටම මේක ආරංචි වෙනවා. බෝසතාණන් වහන්සේ කල්පනා කළා, ගැල් 1000ක් එකවර එක මාර්ගයක යද්දී බොහෝ අපහසුතාවයන් සිද්ධ වෙනවා. ගැල් 1000ක් එකවර එකම මාර්ගයක යනකොට බොහෝ අපහසුතා ඇති වෙනවා. ගොන්නුන්ට ආහාර සම්බන්ධව ගැටලු ඇති වෙනවා. වතුර සම්බන්ධව ගැටලු ඇති වෙනවා. මිනිස්සුන්ට ආහාර සම්බන්ධව ගැටලු ඇති වෙනවා. ඒ නිසා අපි දෙන්න දවස් දෙකක යන්න ඕනේ. එක්කෝ මා ඉස්සරලා යා යුතුයි, නැත්නම් මොහු ඉස්සරලා යා යුතුයි කියලා හිතනවා. හිතලා එන්න කියලා පණිවිඩයක් යවනවා. එතකොට අර අලි අනිත් වෙලෙන්දත් එනවා බෝසතාණන් වහන්සේව හම්බ වෙන්න. ආවට පස්සේ බෝසතාණන් වහන්සේ මේ අනිත් වෙලෙන්දට කියනවා, අපි දෙන්නම එකම දවසක ගියොත් බොහෝ අපහසුතා ඇති වෙනවා. එක්කෝ මා ඉදිරියෙන් යා යුතුයි, නැත්නම් ඔබ පසුපසින් පැමිණිය යුතුයි. කොහොමද කරන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේ මේ අනිත් වෙලෙන්ද කල්පනා කරනවා, මම ඉස්සරලා ගියොත් අපේ ගොන්නුන්ට වෙන ගොන්නු අනුභව නොකළ තනකොළ අනුභව කරන්න අවස්ථාව තියෙනවා. දැන් මේ හිතන විදිය. ඊළඟට අපේ මිනිස්සුන්ට තව කෙනෙක් කඩාගත්තු නැති පලා වර්ග නෙලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තව කෙනෙක් අපිරිසිදු නොකළ පිරිසිදු ජලය පානය කරන්න අවස්ථාව තියෙනවා. ඊළඟට ඉස්සරලා යනකොට පිරිසක් රථ 500ක් ඉස්සරලා යනකොට පාරවල් කැඩෙනවා.
එතකොට අපි බොහෝ අපහසුතාවයන්ට පත්වෙනවා. ඒ නිසා මම ඉස්සරලා ගියොත් හොඳ පාරේ යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඒ විතරක් නෙමෙයි, මම කැමති ගානට මගේ බඩුමුට්ටු විකුණ ගන්න පුළුවන්කම තියෙනවා කියලා හිතුවා. හිතලා කිව්වා මම ඉස්සරලා යන්නම් කිව්වා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේට හිතෙනවා, බලන්න පින්වතුනි නුවණ, බෝසතාණන් වහන්සේට හිතෙනවා මොහු ඉස්සරලා ගියොත් මම ඊට වඩා පහු වෙලා ගියොත් ඒකෙන් ලැබෙන වාසි තියෙනවා කියනවා. මේ ගොන්නු ඉස්සරලා තනකොළ කෑවට පස්සේ ඒ තනකොළ තිබ්බ තැන්වල දළු දානවා. අපේ ගවයන් කැමති ඒ දළු දාපු තනකොළ අනුභව කරන්න ඒ අවස්ථාව තියෙනවා. ඊළඟට මිනිස්සු පලා වර්ග කඩාගත්තු තැන්වලින් ආයෙත් අලුතින් දළු දානවා. ඒ දළු දාපු පලා වර්ග හරි රසයි, අනුභව කරන්න කැමති, ඒ අවස්ථාවත් ලැබෙනවා. ඊළඟට වතුර නැති තැන් තිබුණොත් ඒ වතුර නැති තැන් හාරලා ලිං කපලා මේ අය වතුර පාවිච්චි කරනවා. ඒවෙන් අපිට ඒ තැන්වලින් වතුර ගන්න පුළුවන්. පාරවල් කැඩිලා තියෙන තැන්වල පාරවල් මේ අය හදාගෙන යනවා. අපිට ඒ පාරවල් වලින් යන්න පුළුවන්. අනිත් එක හිතනවා මේ අය වැඩි ගානකට බඩුමුට්ටු විකුණනවා. එතකොට අපිටත් ඒ මුදලටම බඩුමුට්ටු දී ගන්න පුළුවන්කම තියෙනවා කියලා හිතලා කියනවා, හා එහෙනම් ඔබ ඉස්සෙල්ලා යන්න කියලා. දැන් මේ යන පාර කාන්තාරයක් මැද්දෙන් යන්න තියෙන්නේ. කාන්තාර මැද්දේ යනකොට පිංගතුනි හරි අවධානමත් තියෙනවා. දැන් පිංගතුනි අර ඉස්සරලා වෙළඳ කණ්ඩායම දැන් මේ මාර්ගයේ යනකොට කාන්තාරයට ඇතුල් වුණා. කාන්තාරයට ඇතුල් වුණාට පස්සේ මේ කාන්තාරයට අධිග්‍රහිත යක්ෂයෝ ඉන්නවා. මේ අය දැක්කා මේ කණ්ඩායම කාන්තාරයට දැන් ඇතුල් වෙලා. ඔය කාන්තාරවලට අධිග්‍රහිත අමනුෂ්‍යයෝ ඒ කාලේ මිනිසුන්ට විපත් කරලා මිනිසුන්ව මරාගෙන අනුභව කරලා තියෙනවා. දැන් මේ අයත් කාන්තාරයට ඇතුල් වෙනකොටම අර අමනුෂ්‍යයෝ දකිනවා දැන් පිරිසක් ඇතුල් වුණා. කල්පනා කළා මේ අයව දුර්වල කරලා අල්ල ගන්න ඕනේ කියලා. දැන් පින්වතුනි බලන්න, නායකත්වය බුද්ධිමත් නම්, නුවණැති කෙනෙක් නම්, ඒ නුවණැති කෙනා පින්වතුනි උපද්‍රවයන්ට හසු වෙන්නේ නැහැ. ඒ වගේම තමන් උපද්‍රව වලට හසු නොවි තමන්ගේ පිරිසත් ඒ උපද්‍රව වලින් බේරගන්න ඔහුට නුවණ හසුරවන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් මෙතන මේ නායකයාගේ දුර්වලකම බලන්න පින්වතුනි. දැන් අර අමනුෂ්‍ය පිරිස වෙස් හොලාගෙන ඉන්නේ සුදු ගවයන් යෙදූ රථයක නැගිලා මේ අය ඒ රථ රෝදවල මඩ තැවරිලා ඒ වගේම නෙළුම් අල නෙළුම් දඬු අනුභව කරමින් දිය පෙරාගෙන තෙමීගෙන එන පිරිසක් මේ. ඔහොම තමයි වෙස් හොලාගෙන එන්නේ. එතකොට දැන් අර කාන්තාරේ මැද්දෙන් ගැල් 500 එනකොට මේ අය ඉස්සරහට හම්බ වෙනවා. දැන් ඉදිරියෙන්ම එන නායක වෙළෙන්දට මේ අය වඳුන ගන්න බැරුව යනවා. පින්නතුනි මේ වෙලාවේ මේ නායකතුමා අර ඉස්සරහින් එන පිරිසකින් අහනවා, ඔබලා මේ කොහේ ඉඳලා දෙන්නේ? ඔබලාගේ මේ රතේ මඩ තැවරිලා තියෙනවා. ඊළඟට ඔබලා මේ තෙමීගෙන එන්නේ නෙළුම් අල නෙළුම් දඬු අනුභව කරමින් එන්නේ. ඉස්සරහට වහිනවද, වැස්ස තියෙනවද, දිය තියෙනවද කියලා අහනවා. ඒ වෙලාවේ මේ යක්ෂ පිරිස කියනවා, ඔබලා මොනවද මේ කියන්නේ? අර ඈත පේන වන නිල්ල බලන්න. ඒ පළාතට වහිනවා, වැස්ස තියෙනවා, ඕන තරම් වතුර තියෙනවා කියලා කියනවා. දැන් ඒ වෙලාවේ මේ අය මේ රථ පෙළ පහු කරගෙන යනකොට අහනවා පළවෙනි රථේ මේකේ මොනවද තියෙන්නේ, මේකේ මොනවද තියෙන්නේ කියලා අහගෙන යනවා. පිටිපස්සෙන් බරට ඇදගෙන එන කරත්ත පෙළක් තියෙනවා. ඒ කරත්තවල පුරවලා තියෙන්නේ වතුර. පිටිපස්සේ ආයට කියනවා, දැන් ඉතින් ඕවා ගෙන යන්න ඕනේ, ඔය ඉස්සරහා ඕන තරම් වතුර තියෙනවා කිව්වා.
ඒ නිසා ඕවා විසික්කරලා බර සැහැල්ලු කරගෙන යන්න කිවා. පින්නතුනි අරටික සීරම හැලුවා. හලල දැන් රත පන්සීයම යනවා. යනවා 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 ජලය නෑ. පේනතික් මානකවත් කොහෙවත් වැස්සක් නෑ. අන්තිමට මොකද වුණේ? පිරිස ඔක්කොම දුරුවල වුණ. අර රතපෙළ වලල්ලක් වගේ නතර කරලා හැමෝම විවේක ගත්ත. හැමෝම දුරුවලයි, සත්තුත් දුරුවලයි. රාත්‍රී කාලයේ ආපු අමනුස්සයෝ මේ ඔක්කොම මරාගෙන කාලා ඇටකටු ටික විතර ඉතුරු කළා. දැන් ඊළඟට මාසයක් ගිය තැන එන්නේ කවුද? මේ පාරෙම බෝසත් වෙලෙන්ද, බෝසතාණන් වහන්සේ මාසයක් ගිය තැන එනවා. කාන්තාරයට ඇතුල් වෙනකොටම තමන්ගේ වෙළඳ කණ්ඩායම රැස් කරනවා. රත පෙළ නවත්තලා තමන්ගේ වෙළඳ කණ්ඩායම රැස් කරලා කියනවා, මේ නිරෝධක කාන්තාරය. ඒ කියන්නේ වතුර නෑ. ඒ නිසා මගෙන් අවසරයක් නැතුව එක වතුර පතක්වත් විසික් කරන්න බෑ. ඔන්න ලැබෙන පළවෙනි අවවාදේ, වතුර පොඩ්ඩක්වත් විසික් කරන්න එහෙම බෑ. ඊළඟට කියනවා, මේ කාන්තාරේ සමහර ගස් වර්ග තියෙනවා විසයි. ඒ නිසා මගෙන් අවසරයක් නැතුව නොදන්න දෙයක්, නොදන්න ගෙඩියක්, නොදන්න කොළයක් අනුභව කරන්න බෑ. බලන්න පින්වතුනි, නිවැරදි නායකත්වයක තියෙන විශේෂත්වය. දැන් පිරිසට අවවාද කරනවා. වතුර විසික් කරන්න බෑ. නොදන්න දේවල් අනුභව කරන්න බෑ. එනිසා මං කියන පෙළවලට මේ පාරේ එන්න ඕනේ. දැන් කාන්තාරේ මැද්දෙන් යනකොට ඔන්න අර විදිහටම එනවා. දැන් අර යක්ෂ පිරිස කලින් ආවා වගේමයි. මේ යක්ෂයා දකිද්දි බෝසතාණන් වහන්සේ ඒ දැකීම මාත්‍රේම හඳුනා ගන්නවා, මේ නම් මිනිස්සු නෙවෙයි කියලා. දැකීම මාත්‍රයෙන් හඳුනා ගන්නවා. බලන්න වෙනස. එතකොට මේ අයගේ සෙවණැල්ලක් නැහැ. ඡායාවක් වැටෙන්නේ නැහැ. ඊළඟට මේ ඇහිපිය හෙලන්නේ නැහැ. ඊළඟට කිසිම බයක් සැකක් නැතුව එනවා. එතකොට ඒ දැකීම මාත්‍රයෙන්ම හඳුනා ගන්නවා මේ මිනිස්සු නෙවෙයි. අර විදිහටම පින්වතුනි, රතපෙලේ මේ රතේ මොනවද තියෙන්නේ, මේ රතේ මොනවද තියෙන්නේ කියලා අහහ යනවා. පිටිපස්සෙන් යන රතවලට කියනවා, ඉස්සරහ වහිනව ඕන තරම් ඔය වතුර විසික් කරලා සැහැල්ලුවෙන් යන්න. බෝසතාණන් වහන්සේගේ අවවාදයක් තියෙනවනේ, අවසරයක් නැතුව වතුර විසික් කරන්න බෑ. මේ වෙළෙන්ද කණ්ඩායමේ පිරිස බෝසතාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා, ස්වාමීනි ඉස්සරහ වහිනවා, අපි මේ වතුර විසික් කරලා සැහැල්ලුවෙන් යමු. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ ආයෙත් පිරිස රැස් කරනවා. රැස් කරලා අහනවා, දැන් වහිනකොට විදුලි කොටනවා. ඒ වහිනකොට විදුලි කොටද්දි ඒ විදුලිය කොච්චර දුරට පේනවද? ස්වාමීනි යොදුනක් විතර දුරට පේනවා කිව්වා. දැන් ඔබලා අතර එහෙම දැක්ක කෙනෙක් ඉන්නවද කියලා අහනවා. නෑ ස්වාමීනි කියනවා. ඊළඟට කියනවා, මේ ජල වාෂ්පත් එක්ක එන වැහි සුළඟ කොච්චර දුරට ඇඟට දැනෙනවද කියලා අහනවා. ස්වාමීනි යොදුන් හතරක් විතර දුරට දැනෙනවා කියනවා. එහෙම දැනෙච්ච කෙනෙක් ඉන්නවද කියලා අහනවා. නෑ ස්වාමීනි කියනවා. ඊළඟට කියනවා, මේ ඒ අකුණු පුපුරන ශබ්දය කොච්චර දුරට දැනෙනවද, ඇහෙනවද? ස්වාමීනි යොදුනක් විතර දුරට ඇහෙනවා කියනවා. එහෙම ඇහුණු කෙනෙක් නැහැ. ඊළඟට මේ වැස්සක ලකුණක්වත් දැක කෙනෙක් නැහැ කියනවා. ඔය ආවේ මිනිස්සු නෙවෙයි, ඔය ආවේ අමනුෂ්‍යෝ. අපේ වතුර ටික විසික් කරලා අපිව දුරවල කරලා අපිව මරාගෙන අනුභව කරන්නට ආවේ. කලින් වෙලෙන්දටත් ඒ කාන්තේම සිද්ධ වෙලා තියෙන්නේ ඔය ටිකම තමයි කිව්වා. ඒ නිසා මගෙන් අවසරයක් නැතුව එක දියමිඳක් විසික් කරන්න නැතුව එන්න කිව්වා. බලන්න පින්වතුනි, නිසි අනුශාසනාව ලැබෙනකොට නිසි මාර්ගයේහි යද්දි ඒ මාර්ගයේ යන අයට කිසිම උපද්‍රවයක් නැහැ. ඒකයි නියම
නායකත්වය. එතකොට පිංහතුනි දැම් මේ බෝසතාණන් වහන්සේ ඇතුළු පිරිස යනකොට මගදි හම්බ වෙනවා ඇටකටු ගොඩ. වලල්ලක් වගේ රතපෙල නවත්තලා තියෙනවා. අර ගොන්නුන්ගේ සහ මිනිස්සුන්ගේ ඇටකටු ටික හම්බ වෙනවා. ඒ කිට්ටුවම මේ අයත් නවාතැන් අරගෙන ආහාර පාන උයාගෙන අනුභව කළා. රාත්‍රී කාලේ අර පිරිසගේ ආරක්ෂාවට සවිශක්තිය තියෙන පුරුෂයන් ඇතුළුව බෝසතාණන් වහන්සේ නිදිවරාගෙන සියල්ල රැක බලාගෙන පහෝදා උදෑසන අර තමන්ගේ දුරවල ගැල් වෙනුවට අර කලින් වෙලෙන්දගේ අලුත් ගැල් අරගෙන තමන්ගේ නොවටිනා බඩු වෙනුවට කලින් වෙලෙන්දාගේ වටිනා බඩු මුට්ටු තියෙන ඒවා අරගෙන මේ අය වෙලඳාමේ ගිහිල්ලා සාර්ථක වුණා කියනවා. දැන් මෙතන මේ ජාතක දේශනාවට කියන්නේ අපන්නක ජාතක දේශනාව කියලා. දැන් නොවරිදින ප්‍රතිපදාව කියලා කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුල තියෙන ශාසනික ප්‍රතිපදාව. දැන් අපි කවුරුත් ප්‍රාර්ථනා කරන දෙයක් තියෙනවා. දන් පෙන් පූජා කළත් ප්‍රාර්ථනා කරනවා. සිල් සමාදන් වෙලත් ප්‍රාර්ථනා කරනවා. මේ වගේ දේශනාවක් අවසානයේදී ප්‍රාර්ථනා කරනවා. කුමක්ද ප්‍රාර්ථනා කරන්නේ? අමාමහ නිවන අවබෝධ වේවා කියලා. ඒ නිවන අවබෝධ කරන්න තියෙන ප්‍රතිපදාව භාග්‍යතුන් වහන්සේ බොහොම සුන්දර ආකාරයට දේශනා කළා තියෙනවා. ඒ ප්‍රතිපදාව පුරුදු කරන කෙනෙකුට පින්වතුනි සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් ආදී මාර්ගඵල අවබෝධ කරන්ට අවස්ථාව තියෙනවා. දැන් එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ අපන්නක ධර්මයේ මොකද්ද කියලා. දැන් අපන්නක ජාතක දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ නිවැරදි මාර්ගය අනුගමනය කරන කෙනාට නොවරදින බව. නිවැරදි අනුශාසකත්වය පුරුදු කරන කෙනාට නොවරදින බව. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ මේ කාලය තුළ බුද්ධ ශාසනය තුළ ඒ බුද්ධ දේශනා තුළ වදාළ අපන්නක ධර්මයේ තියෙනවා. ඒ අපන්නක ධර්මයන්ගෙන් එකක් තමයි සීලය කියලා කියන්නේ. දැන් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් ආරක්ෂා කරන සීලය මොකද්ද? ප්‍රතිමෝක්ෂ සංවර සීලය. සාමණේර ස්වාමීන් වහන්සේ නමක් සාමණේර දස සීලය. උපාසක උපාසිකාවන් පංච සීලය. එතකොට පංච සීලය ආරක්ෂා කරනවා නම් කෙනෙක් ඒ පංච සීලය ආරක්ෂා කරන කෙනා පුරුදු කරන ප්‍රතිපදාව නිසි ප්‍රතිපදාව. ඒ කියන්නේ සුදුසු ප්‍රතිපදාව. කෙනෙක් අෂ්ටාංග උපෝසථය ආරක්ෂා කරනවා නම් ඒ ප්‍රතිපදාව නිවැරදි ප්‍රතිපදාව. කෙනෙක් මේ ශාසනය තුළ පැවිදි වෙලා සාමණේර දස සීලය ආරක්ෂා කරනවා නම් ඒ ප්‍රතිපදාව නිවැරදි ප්‍රතිපදාව. ඊළඟට කෙනෙක් මේ බුද්ධ ශාසනය තුළ පැවිදි වෙලා උපසම්පදා වෙලා උපසම්පදා සීලයක් රකිනවා නම් ඒක නිවැරදි ප්‍රතිපදාව. හැබැයි පින්වතුනි යම්කිසි කෙනෙක් ඔය සීලය තුළ පිහිටලා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳට දැන කියා ගන්නවා නම් ඉගෙන ගන්නවා නම් ඒ ධර්මයේ ඉගෙන ගන්න කෙනා තමන්ගේ මතවාද අත්හරිනවා. තමන්ගේ පුජ්‍යලික මතවාද වලට නතු වෙන්නේ නැහැ. දැන් ධර්මයේ දැනගන්නකොට නිවැරදි දේ දැනගන්නවනේ. ඒ නිවැරදි දේ දැනගන්න කෙනා තමන්ගත් වැරදි මතයක් ඇතොත් ඒ මතය බැහැර කරනවා. එතකොට එයා පිරිසිදු දෘෂ්ටියකට එළඹෙන ශ්‍රාවකී බවට පත් වෙනවා. දැන් බලන්න එතන ඒකත් නිවැරදි ප්‍රතිපදාවටම ගැනෙනවා. ඊළඟට පින්වතුනි ධර්මඥානය කියලා කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. දැන් පිරිසිදුව කෙනෙක් මේ ධර්මඥානය දියුණු කරනවා නම් එයාට උපදින්නේ මේ ධර්ම විනය පිළිබඳව දැනුවත්කම. ඒකට කියනවා බහුශ්‍රුතභාවය කියලා. ඊළඟට පින්වතුනි කෙනෙක් උත්සාහවන්ත වෙනවා නම් අකුසල් අත්තරලා කුසල ධර්මයන් දියුණු කරන්න. ඒ අකුසල් අත්තරලා කුසල ධර්මයන් දියුණු කරගන්න අත්‍යවශ්‍ය දෙයක් තමයි වීරිය කියලා කියන්නේ.
කුසීතකම කියලා කියන්නේ එතකොට අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්නට උත්සාහයක් නැතිකම. දැන් අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න උත්සාහයක් තියෙනවා නම්, එයා උත්සාහය තුළින් කුසල ධර්මයන් දියුණු කරනවා නම්, ඒ දියුණු වෙන කෙනාට තමයි පින්වතුනි මේ ප්‍රතිපදාව තුළ ඉස්සරහට එන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි හිතමු කෙනෙකුට ප්‍රාණඝාතයෙන් වළකින්න අවස්ථාවක් සැලසෙනවා. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීම කුසලයක් නම්, ප්‍රාණඝාතය කියන්නේ අකුසලයක්. ඒ ප්‍රාණඝාතයෙන් වැළකීමේ කුසලය දියුණු කරන්ට නම් එයා අප්‍රමාදී වෙන්න ඕනේ. එතකොට ඒ අප්‍රමාදීව ප්‍රාණඝාතයෙන් වළකිනකොට එයා ප්‍රාණඝාතයේ නම් වූ අකුසලයකට එළඹෙන්නේ නැහැ. ඒ වගේම උත්සාහය නැතුව, වීරිය නැතුව අකුසලයක් අත්තරලා කුසල ධර්මයන් දියුණු කරගැනීමේ හැකියාවක් ඇත්තේ නැහැ. එනිසා අපි උත්සාහවන්ත වෙන්න ඕනේ අකුසල් ප්‍රහාණය කරලා කුසල ධර්මයන් දියුණු කරන්න. ඒකත් අයිති වෙන්නේ නිවැරදි ප්‍රතිපදාවට. ඊළඟට පින්වතුනි, නුවණ දියුණු කරගන්න අපිට උත්සාහය තියෙන්න ඕනේ. ප්‍රඥාව දියුණු කරගන්න මහන්සි ගන්න ශ්‍රාවකයා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පින්වතුනි, සීලය දියුණු කරගන්න මහන්සි ගන්න කෙනා, සමාධියක් දියුණු කරගන්න මහන්සි ගන්න කෙනා, ප්‍රඥාව දියුණු කරගන්න මහන්සි ගන්න කෙනා මේ නිසි මාර්ගයේ වඩලා, ඒ නිසි මාර්ගය තුළ ප්‍රතිපදාවන්, ඒ ප්‍රතිපදාව තුළ සාර්ථකත්වයට පැමිණෙනවා. ඉතින් ඒක නිසා උත්සාහවන්ත වෙන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ මේ ශාසනය තුළ ඒ මාර්ගයේ තියෙද්දී, ඒ මාර්ගයේ වඩලා, ඒ මාර්ගය තුළ ප්‍රතිඵල ලබාගෙන මේ සංසාර දුක අවසන් කරගන්නට. ඉතින් මෙවන් දේශනාවන්ට දායකත්වයේ දැරීමෙන් පින් රැස් වෙනවා. ඒ වගේම මෙවන් දේශනාවන් ශ්‍රවණය කිරීමෙන් තමන්ට ධර්මඥානය ලැබෙනවා. ඒ ධර්මඥානය තව තවත් දියුණු කරගෙන, ඒ ප්‍රතිපදාව තව තවත් දියුණු කරගෙන, අමා මහ නිවන සාක්ෂාත් කරගෙන භාග්‍යතුන් වහන්සේගේ මේ සසුන් පිළිවෙත තුළ ශ්‍රේෂ්ඨ ගුණධර්ම දියුණු කර ගැනීමේ භාග්‍ය වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. මේ උතුම් දේශනාවට ශ්‍රවණය කිරීමෙන් තමන්ට ඒ දායකත්වයේ දැක්වූ හැම දිනාටම අප්‍රමාණ පින් රැස් කරගන්නට අවස්ථාව සැලසුණා කියලා සතුටු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ධර්ම දාණය කියන්නේ උතුම් පින්කමක්. ඒ ධර්ම දාණය තුළින් තමන්ට ප්‍රඥාව දියුණු කරගන්නට ඒ උතුම් පින මහෝපකාරී වෙනවා. ඒ නිසා හැම දිනාටම සතුටු වෙන්න පුළුවන් ප්‍රඥාව දියුණු කරගන්නට, ඒ වගේම තවත් බොහෝ දිනාට ධර්මඥානය දියුණු කරගන්නට තම තමන් සලසාගත් අනුග්‍රහයක් වශයෙන් මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය ධර්මය මේ හැම දිනාටම මේ පින මහෝපකාරී වීමෙන් සසර දුකින් නිදහස් වෙන්නට වාසනාව භාග්‍ය සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සියලුම දෙවිවරු මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව සද්දා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥාදී ගුණයන්ගෙන් වැඩෙත්වා. සංසාර දුකින් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ හැම දිනාගෙම නමින් නැසීමේ පරිලව ගිය සියලුම ඥාතීන් මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වේ හැම දිනාම සංසාර දුකින් මිදෙත්වා. සාදු සාදු සාදු. මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාවට දායකත්වයේ දරූ ඒ නම් සඳහන් කළ හැම දිනාටමත්, මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී හැම දිනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන මේ භයානක සසර දුක කෙලවර කර ගැනීම පිණිසම මේ උතුම් පුණ්‍ය ධර්මයන් මහෝපකාරී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. සාදු සාදු සාදු. සදහෙවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ යක්පිල තෙලඹු ගම්මන ඉසිපතනය සහ නාරන්ගොඩ මාහිංගම ඉසිපතනය යන උභය සේනාසනාධිපති කුරුණෑකල දිසාවේ ප්‍රධාන සංඝනායක විනයාචාර්ය පූජ්‍යපාද කුරුණෑගල ධම්මානන්ද ස්වාමින්ත්‍රයන්න් වහන්සේ, අපේ ස්වාමින්ත්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි ප්‍රාර්ථනා කරමු. ඔබට තෙරුවන් සරණයි.